අයිබෝවන් සුබ උදෑසනක් අද ජූලි මාසයේ 3වෙනිදා සිකුරාදා සතිය අවසන් දවස මේ වෙනකොට ඔබ දන්නවා රටේ මොන වගේ ප්‍රවෘත්තින් වලටද වැඩි අවධානය යොමු වෙලා තිබෙන්නේ කියලා කෙසේ වෙතත් අපි සූදානම් අද දවසේ වැදගත්ම අවධානය යොමු වෙලා තියෙන ප්‍රවෘත්තින් වලට අවධානය යොමු කරන්න ආරම්භමු පත්තරේ විස්තරේ අපි ආරම්භන්න තීරණය කරේ ලංකාදීප පුවත්පතෙන් පුවත්පත් රසකම එක කාරණාවයි ප්‍රධාන කාරණාව ඒ ඔබ දන්නවා නාකොටික් සිද්ධිය පිළිබඳව ලංකාදීප පුවත්පතෙන් ආරම්භ කරමු ලංකාදීපේ ප්‍රධාන වාර්තාවට අවධානය යොමු කරමු නාකොටික් තව 12ක් රැඳවුම් බාරයට මුහුදේදී ඇල්ලූ කිලෝ 243න් 90ක්ම පන්නලා කුඩු එක්ක ලුණු අජිනොමොටෝ උසාවියට ඇත්තකුඩු පාතාලයට නැවෙන් ආ නවීන ආයුධ පහෙන් හතරක් මහංගලා නිමන්ති රණසිංහගේ අද ලංකාදීපේ ප්‍රධාන වාර්තාවේ ඒ අත්අඩංගුවටගත් හෙරොයින් ජාවාරම්කරුවන්ට විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාශයේ පොලිස් නිලධ හරින් 12 දෙනෙකු ලබන 8වැනි දාතෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කරනවා විෂය හා අබින් අන්තරාදායක පනතේ 80වන වගන්තිය ප්‍රකාරව තමයි මේ සැකකරුවන් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබාගෙන ඉන්නේ විශේෂයෙන්ම මේ සිද්ධිය පිළිබඳව කාරණා රසක් වාර්තා වෙනවා ඉක්ුද්දා ටයිල් චමින්ද නොවේසේ නම් චමින්ද ප්‍රියංකර දයා මල්ලවරච්චි කියන පුද්ගලයෙක් අත්අඩංගුවටපත් වෙනවා මේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මේ අත්අඩංගුවටපත් වෙන පුද්ගලයාගේ බැංකු ගිණුමේ කෝටි 10ක් තිබුණු නිසා තමයි ඔහු පිළිබඳ සැකසිතී පරීක්ෂණ පවත්වන්නේ එතකොට තමයි හෙරොයින් යම් ප්‍රමාණයක් මේ හමු වෙන්නේ ඔහුගෙන් ප්‍රශ්න කරන් යනකොට ඔහු කියනවා මැයි මාසේ දිනක ජීප් රථයකින් ආපු පුද්ගලයෙක් මගෙන් හෙරොයින් කිලෝ 90ක් අරන් ගියා මට කතා කරලා කිව්වා මේ ගිහාන් ෆොන්සේකා කියලා පුද්ගලයෙක් මාකන්දුර මදුෂ්ගේ සමීපතම මේ මෙහෙම තොගයක් අරන් එනවා මේක තියාගන්න කියලා. නමුත් ඔහු කියලා තිනවා මට මේක තියාගන්න බෑ. මට බයයි ඇඳුරු නීතිය කාලේ. නමුත් බය වෙන්න එපා. පොලිසිය නිලධාරින් එන්නේ. මේ ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඒගොල්ලන්ට දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ අතරේ මේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියනවා මේ සැකකරුවන් හෙරොයින් වලට අජිනොමොටෝ සහ ලුණු කුඩු එකතු කරනවා. පසුව ලොක්කා කියන චරිතය හරහා මේවා විකුණනවා, මේවා මිශ්‍ර කරලා මේවා විකුණනවා කියලා තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ අය මේවා කිරණ අවස්ථාවේදී තමයි අර අපි කිව්වේ හාල් ගෝලි වල දාලා කිරණ අවස්ථාවේදී තමයි මේ විදිහට මිශ්‍ර කරන්නේ. ඒ වගේම මේවා පැමිණින් නැවේ තිබුණු ආයුධ වලින් ආයුධ පහෙන් ආයුධ හතරක්ම අරගෙන තියෙනවා. ඒ අතරේ ඉතාම සංවේදී කාරණාවක් අධිකරණයේ මේ සිද්ධිය සම්බන්ධ විමසනවා මේ නිලධාරීන් මෙච්චර කාලයක් මේ දේවල් කරනකම් පොලිසිය ඉහළ නිලධාරීන් මේක දන්නේ නැද්ද කියලා. ඊට පස්සේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා හරි හොඳ උත්තරයක් දෙනවා. ඒක තමයි මෙතන වෙලා තියෙන ගැටලුව. මේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාශය කියන්නේ විශ්වාසයේ මතම හුදෙක් පදනම් වෙච්ච ආයතනයක්. අධිකරණයේදී පවා එය ඉදිරිපත් වෙච්ච කාරණයක්. මද්‍රව්‍ය නාශක කාර්යාශයේ මේ නිලධාරීන් ඍජු වාක්‍යන්නේ ඒ අංශයේ බාහිර නියෝජ්‍ය පොලිස්පතිවරයාට. ඉතින් ඒ නිසා අන්න එතන තමයි ගැටලුව දෛවයේ සරදමකින් වගේ තමයි මේකත් අනාවරණය වෙන්නේ. ඒක අනාවරණය වෙන්නේත් අර චමින්ද මල්ලවරච්චි කියන පුද්ගලයාගේ කටින් වගේ දෛවයේ සරදමකින් වගේ මේ ජීප් රථයකින් ඇවිල්ලා කට්ටියක් මේක මගෙන් අරගෙන ගියා මහත්තුරු වගේ කියපු කාරණාවෙන් තමයි මේ කාරණාව ඉස්මතු වෙන්නේ. බලමු දිවයින පුවත්පතේ ප්‍රධාන වාර්තාව මේ කාරණාව සම්බන්ධයෙන්මයි වාර්තා කරන්නේ. මත්කුඩු ජාවාරමට තවත් නාකොටික් 12ක් අල්ලයි. රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර කුඩු අලෙවිය සමූහ ව්‍යාපාරයක් ලෙස එක්ව සිදු කරලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් උසාවියට කියයි හේමන්ත රන්දුණු සහ AJA අබේනායකගේ වාර්තාව. IP තාමත් අතුරුදහන්. මේ වන විට 16ක් අත්අඩංගුවේ උසාවි ගෙන යාමට පෙර කුඩු වලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කර කුඩු පන්නලා කියලයි මේ වාර්තාව සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා මේක ඇතුලේ විසිරුණු පැතුරුණු ජාලයක් තියෙනවා වෙන්න පුළුවන්. අපි හිතනවට වඩා ප්‍රශ්නය ගැඹුරු වෙන්න පුළුවන්, ප්‍රශ්නය දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නය පිළිබඳව අවධානය තවදුරටත් යමු වෙලා සැකසහිත අංශ කෙරෙහි අවධානය යමු වෙලා ප්‍රශ්න කිරීම දීර්ඝව කරන්න වෙන හැඩයි පේන විදියට මෞබිම් පුවත්පතේ ප්‍රධාන වාර්තාවත් මේ කාරණාව පිළිබඳවමයි. අත්අඩංගුවට ගත් නාකොටික් 12 දෙනාට රැඳවුම් නියෝග. 8වැනි දාතෙක් CIDA සැකකරුවෙකුගේ ගිණුමට සති දෙකකදී කෝටි 10ක් මත්කුඩු පාතාලයන් සමග කළ බිස්නස් ගැන මේ නාකොටික් 12 දෙනාට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බව තමයි මේ වාර්තාව හන්සි නානායකකාරගේ වාර්තා වශයෙන් අපිට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ. ඒ අතරේම තවත් වාර්තාවකට අපි එමු. ලංකාදීප පුවත්පතේම වාර්තාවක් මේ. නාකොටික් පොලිස් නිලධාරීන් 11 දෙනා ට්‍රෝල යාත්‍රා ධීවරයෙකුට කෝටියක් ගෙවලා පරීක්ෂණවලදී අනාවරණය වෙයි. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායකගේ වාර්තාව මේ.
Mivarta Vikiani, Madra Vijavaram Kalabata Sakapitata and Gotagat, Police Nadharin Ecolos Dina, Gali, Trolla, Yatra, Vaka Divarekuta, Rupial Koti Ekamudala Givatina Vikiali, Police Sidukana Parishnival, the Anavar Nekaraganati, and Inisa, Meva, Mehima Sarala Vidhiata Karani Daknehe. මෙහෙම සරල විදිහට ලඝු කරගන්න හැකියාවක් නැහැ මේ පරීක්ෂණ කටයුතු වල අනිවාර්යෙන් කොහේ යනකොට තව කොහෙන් කොහෙන් කොයි වගේ දේවල් මතුවේද කියලා කියන්න බෑ කවුරු කවුරු සම්බන්ධයිද කියලා කියන්නත් බෑ ඉතින් ඒ නිසා පොලිසියේ දැන් මුලින්ම SI කෙනෙක් කියලා කිව්වා දැන් IP කෙනෙක් හොයනවා ඊට වඩා උසස් අයගේ පොලිසියේ මේ අනුභවයක් තිබුණාද අනුබලයක් තිබුණාද උදව්වක් තිබුණාද මේවා කියන්න බෑ කවුරු කවුරුත් පිළිබඳව මේ මේ විශ්වාසයක් තියන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු වෙන්නට අවශ්‍යයි අපි දිවයින පුවත්පතේ තවත් වාර්තාවක් කටයමු දැන් හෝමාගම පිටිපනාශ්‍රිත ප්‍රදේශයෙන් අවිගබඩා දෙකක් වැටලුවා එකක් අර ගෘහභාණ්ඩ හිමිකරුගේ මේ කාර්යාලය එහෙම නැත්නම් ගොඩනැගිල්ල ඊට පස්සේ ඔහුගේ අනියම්බිරිද්දගේ නිවස දැන් තවත් එකක් කොස්කොඩ තාරකගේ තුන්වැනි අවිගබඩාවත් හෝමාගමෙන් වැටලයි මේ හේමන්ත රන්දුනුගේ වාර්තාව මේ අලුත්ම අවිගබඩාවක් වැටලීම පිළිබඳ වාර්තාව තවත් ගිනි හයක් සොයා පරීක්ෂණ හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ පිහිටි නිවසක සංගවාතිබියේදී අත්අඩංගුවටගත් අවි ආයුධ අතර ග්‍රෙනේඩ් බෝම්බ හතරක් පිස්තෝලයක් ගල්කටස්තුවක් වක් රිපීටර් ගිනි අවි උණ්ඩ තොගයක් අත් විලංගුවක් එවැගේම එයා රයිෆල් අවියක් ජීවුණ්ඩ 600ක් ඩෙටනේටර් දෙකක් සහ DVR ප්ලේයර් තුනක් තිබූ බව තමයි මේ වාර්තාව සඳහන් කොට තිබෙන්නේ ඒ නිසා මේ පිළිබඳ පරීක්ෂණ කටයුතුත් විසිරුණු පැතුරුණු බව තමයි පේන්න තියෙන්නේ අවි ගබඩාවන් දැන් තුනක් මේ වන විට හම්බෙලා තිනවා නමුත් තවත් අවි හයක් අතුරුදහන් ඒ පිළිබඳවත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා මෝදර පෑලියගොඩ මීගොඩ අවිස්සාවෙල්ල පාතාල කල්ලිවල පහක් දැලේ මේත් හේමන්ත රන්දුනුගේම වර්තාවක් මිනිමැරුම් කප්පම් ගැනීම හෙරොයින් ජාවාරම් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පාතාල කලි හතරකට සම්බන්ධ අපරාධ කරුවන් පස් දෙනෙක් අවි ආයුධත් සමග පොලිස් විශේෂකාර බලකාය මගින් පෙරේදා අත්අඩංගුවටගත් ප්‍රවෘත්තිය තමයි අපි එපට ගන්නෙ අද දිවයින පුවත්පතේ තවත් කාරණාවක් විදියට ඒ අතරේම තවත් වාර්තාවකට එමු ඒ ලංකාදීප පුවත්පතේ වාර්තාවක් මීගොඩ කප්පම් කල්ලියේ අපරාධ කරුවන් අවි උණ්ඩ කඩු සමග මාට්ටුවේ මේ කණ්ඩායම මේ අත්අඩංගුවට ගත්තා වූ ප්‍රවෘත්තිය තමයි මේ සඳහන් කර තිබෙන්නේ ශ්‍රී බිමල් ශාමන් ජයසිංහගේ වාර්තාව සැකකරු ළඟ තිබූ විදේශීය නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් එම ජීවුණ්ඩ දෙකක් හිස් කොපුවක් කඩු දෙකක් කලා කිරින්ජයක් පොලිසිය බහරේට ගෙන ඇත කියලායි සඳහන් වෙන්නේ දැන් මේවා මෙලෙස හසු වෙන හින්දා හොඳයි එම නැත්තම් හසු නොවී තිබුණා නම් මේවා මෙලෙස වාර්තා නොවී තිබුණා නම් එහෙම ඇති වෙන්න පුළුවන් අවධානමනේ ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂා අවස්ථා හා තිබෙන අවිනිශ්චිතතාවය නිසා දැන්ට මෙහෙයුම් සිදු කරනවා ඒ මෙහෙයුම් සිදු කරන නිසා බුද්ධාශ්‍රය ශක්තිමත් වෙන නිසා මේ පිළිවෙත තොරතුරු අපිට ලැබෙමින් තියෙනවා ඒ තොරතුරු ලැබෙන හින්දා කිසියම් ආකාරයක මේ මේ කාරණා පිළිබඳව අපිට අවධානය යොමු කරගන්නට හැකියාවක් ලැබිලා තිබෙනවා අපි අද පුවත්පතේ වාර්තාවකට යමු මද්රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පැවැත් වූ නාකොටික් සියලු දෙනාට නීති මගින් කටයුතු කරනවා නියෝජ්‍ය පොලිස් ප්‍රතිනිධිඥ අජිත් රෝහණ එහෙම කියන්නේ ඉන්දික හේවා විතරණගේ වාර්තාව මද්රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පැවැත් වූ මද්රව්‍ය නාශකාරාශි සියලු දෙනාට නීති මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තමයි නියෝජ්‍ය පොලිස් ප්‍රතිනිධිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ හැබැයි මේ සිද්ධියෙන් අදහස් වෙන්නේ සමස්ත දෙපාර්තමේන්තුව පිළිබඳවම කිසියම් ආකාරයක අවිනිශ්චිතතාවයක් සැකයක් ඇති කර ගත යුතුයි කියලා සුළු නිලධාරීන් ප්‍රමාණයකගේ ක්‍රියාවක් නිසා මුළු සමස්ත දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් පව ඇත්ත ඒක අපිට නෑ කියන්න බෑ ඒක අපිට බැහැර කරන්න බෑ හැබැයි සමස්ත නිලධාරීන් පිළිබඳවම සැකයෙන් බලන්නට අවශ්‍යතාවයක් නෑ බොහොම කීර්තිමත් නිලධාරීන් අතරේ ඕනම තැනක මේ වගේ තත්ත්වයන් ඇතිවීම ස්වභාවයක් නමුත් අර හොරුත් එක්ක හොරුත් වැඩ කරන්න ගියාම මේ මේ නිලධාරුත් හොරු වෙන්න ගියාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ ඒගොල්ලත් එක්ක එකතු වෙලා මේ මේ මද්‍රව්‍ය කාර්යාංශයේ බිස්නස් කරන්න ගියාම ඇති වෙන ප්‍රශ්නේ තමයි ඒ අපි යමු මෞබින් පුවත්පතේ වාර්තාවකට මැගසින් බන්ධනාගාරයෙන් ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ රැසක් යලි මතුවෙයි මේ කුමුදු පුල්ශාන්තගේ වාර්තාව මේ බන්ධනාගාරවල ඇත්තටම මෙහෙයුම් ගණනාවක් ක්‍රියාත්මක කෙරුණා නමුත් මැගසින් බන්ධනාගාරයේ හදිසියේ කරපු සෝදිසි කිරීමකදී ජංගම දුරකථන 14ක් දුරකථන බැටරි 7ක් සිම්පත් 9ක් චාර්ජරයක් රවුටර් එකක් හෑන්ඩ් ෆ්‍රී දිස් දෙකක් හෙරොයින් පැකට් තුනක් අත්අඩංගුවටගත් බව තමයි මේ කියන්නේ දිගින් දිගටම මේ මෙහෙයුම් ක්‍රියාත්මකයි අපි ඊයේ උපුට ගත්තා මේ මේ බූස් කඳවුරේ කොච්චර ජෑමස් හවි කරලා තිබුණත් හමු වෙලා තිබෙනවායි කියන කාරණාව පිළිබඳව තවදුරටත් ජංගම දුරකථන කංජිපානේ ඉම්රාන්ගේ මේ මේ කුටියේ තිබී ඒ නිසා මේවා
මෙහෙයුම් දිගටම ශක්තිමත්ම ක්‍රියාත්මකයි ඒ වගේම පාතාලයත් ශක්තිමත් බව තමයි පේන්න තියෙන කාරණාව. හොඳයි අපි එමු වෙනම මාතෘකාවකට මේ වරායේ තත්ත්වය පිළිබඳව අද පුවත්පතේ ප්‍රධාන වාර්තාව මේ වරායේ වැඩ නවති අගමැතිගෙන් වර්ජකයන්ට සාකච්ඡාවක් වර්ජකයෝ අද මැද මූලනට යති. උපවාසයට එක්ව සිටින සේවකයන් තිදෙනා අද සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමේ සූදානමින් ඉන්දික හේවා විතරණයි මේ වාර්තාව ගෙනෙන්නේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට එරෙහිව සේවකයෝ සිය රාජකාරී කටයුතු වලින් ඊයේ ඉවත් වුණා. ඊයේ දිවාහාරයෙන් පසු ඔවුන් මෙලෙස වැඩ වර්ජනයට එක් වූ බව තමයි සඳහන් කරන්නේ. මේ වරාය සේවකයෝ දිනය පුරා ඊයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීම නිසා වරායේ කටයුතු දැඩි ලෙස මේ වරාය කටයුතු වලට බාධා එල්ල වුණා. විශේෂයෙන් පෞද්ගලික අංශයේ කටයුතු වලට පවා බාධා එල්ල වුණා. මේ තවත් වාර්තාවකට අපි අවධානය යොමු කරමු. ඒත් දිවයින පුවත්පතේ වාර්තාවක් වරාය පිළිබඳවම ග්‍රැන්ටි දොඹකර ප්‍රශ්නය වරාය සේවකයෝ වර්ජනය තාවකාලිකවත් හිටුවයි සමන් ගමගේගේ වාර්තාව. චීනයෙන් මෙරටට ආනයනය කළ ග්‍රැන්ටි දොඹකර තුන වරාය නැගෙනහිර පර්යන්තයේ සවිකරණ ලෙස බලධාරීන්ට බල කරමින් විරෝධතාවයක නිරත වූ වරාය සේවකයෝ ඊයේ සවස් වරුවේ සිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිට වූ බව තමයි සඳහන් කොට තිබෙන්නේ. දැන් විවිධ පුවත්පත් විවිධ ආකාරයෙන් වාර්තා කොට තිබෙනවා. දැන් ඔවුන් කියනවා මේක තාවකාලිකව නතර කළා කියලා. සමහරෙක් කියනවා නැහැ, අපි නතර කළේ නැහැ, අපි අද සාකච්ඡාව ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නේ අගමැතිවරයා සමග පවත්වන කියලා. බලමු මෞබින් පුවත්පතේ වාර්තාව ඒ පිළිබඳව. වරාය වැඩ වර්ජනය අවසන් නැහැ, උපවාසය දිගටම, තීන්දුව අද උදේ අගමැති හමුවීමෙන් පසුව. මේ ක්‍රිෂාන් පතිරත් ජයසූරියගේ වාර්තාව, සජීව චින්තක කහඳගමගේ ඡායාරූපය, ප්‍රමාද ගාස්තු සතයක්වත් ගෙවා නැහැයි කියලයි ජොන්ස්ටන් ප්‍රාන්තු ඇමතුමා නම් ප්‍රකාශ කරන්නේ. චීනෙන් ගෙන් වූ ග්‍රැන්ටි දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව වෘත්තීය සමිති ගන්නා අවසන් තීරණය අග්‍රාමහත්ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පවත්වන සාකච්ඡාවෙන් පසුව තීරණය කරන බව තමයි සඳහන් කරන්නේ. එතෙක් තම වෘත්තීය සමිති කොළඹ වරායේ ආරම්භ කර ඇති වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ඔවුන් සඳහන් කරනවා. අපි මේ පිළිබඳව මොහොතක් කතා කරමු. අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තුවෙන් සිටින්නේ කොළඹ වරාය අධිකාරියේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ ප්‍රධාන ලේකම්වරයා ශ්‍යාමල් සුමනරත්න මහත්මිය. ආයුබෝවන්, සුබ උදෑසනක් ඔබට. ඕ, මුලින්ම මේ කෙටි අදහසක් දැනගන්න අවශ්‍යයි අරමුමක් වශයෙන්. දැන් අද අගමැතිවරයා සමග පවත්වන සාකච්ඡාවට පෙරාතුව ඔබ වර්ජනය තාවකාලිකව අත්හිටුවලාද තිබෙන්නේ නැද්ද? මොකද මේ පුවත්පත්වල විවිධ ප්‍රවෘත්ති වාර්තා වෙනවා ඒ නිසා. නෑ නෑ, එතන අපේ වර්ජනය නෙමෙයි අත්හිටුවේ. ඊ අපේ වරාය අධිකාරියේ ප්‍රධාන මාර්ගය වහලා තිබුණ සම්පූර්ණයෙන්ම 11 මාරේ ඉඳන් හවස 4 විතර වෙනකන්, 4-5 විතර වෙනකන්. එතකොට ඒ වරාය අධිකාරියේ ඇතුලේ කාර්යයන් නිසා එළියේ වරායෙන් පිටත සියලුම මාර්ග අවහිර වෙලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. ඇම්බියුලන්ස් තිර වෙලා ඊට පස්සේ ඒ වගේ ප්‍රශ්න වෙලා තිබුණා. ඒ නිසා අපි අපිට සාකච්ඡා මේසය විවෘත වෙච්ච නිසා අපි පාර විතරක් නිදහස් කරා. ඒ පාර ඇරලා ඒ දේ විතරයි කළේ. නමුත් අර සියලුම වෘත්තීය ක්‍රියාමාර්ග එහෙම්මයි පාර ඇරලා දුන්නා. මොකද අපිත් මේ වෙලාවේදී රටගෙනත් හිතන්න ඕන මේ මිනිස්සු එළියේ ඉන්න මිනිස්සු මේකට පලි නැහැ. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා තීරණය කළා පාර ඇරලා ඒක නිදහස් කරලා දෙන්න. ඒ කියන්නේ වර්මණයි. ඔව්, ඒ කියන්නේ වර්ජනය සහ උපවාසය ලෙසම ක්‍රියාත්මකයි. ලෙසම ක්‍රියාත්මකයි. ඊයේ හවස ඔය ඇතුළු සංගම් ගණනාවම විශේෂභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රාන්තු මැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ සාකච්ඡාව ඵලදායකයි කියලා මේ පුවත්පත්වල සංගමය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සාකච්ඡාවේ තත්ත්වය කොහොමද? ඒ සාකච්ඡාව ජොන්ස්ටන් ප්‍රාන්තු අමාත්‍යවරයා කිව්වේ මේ වෙලාවේ මේ ප්‍රශ්න ටික අර අපිත් එක්ක මීට ඉස්සෙල්ලා කිව්ව කතා ටිකම තමයි එතුමා කිව්වේ. මේක අනිවාර්යයෙන්ම මේක විසඳලා දෙන්නම්, මේක තාවකාලිකව නවත්තලා ඉන්න කියලා. එතෙන්දී ගරු අග්‍රාමාත්‍යතුමා අපිට දැන් මේ පහුගිය ටිකේ කායිකවත් සාකච්ඡාවක් දුන්නේ නැහැ. මේක බොහොම අත්නොමතික විදියට තමයි ගියේ. ඒ කියන්නේ ඇමතිවරයා අපි කිව්වේ ඇමතිවරයාට විසඳන්න බැරි නම් ගලුව සභාපතිතුමාට විසඳන්න බැරි නම් වරාය අධිකාරියේ මේක ඊට ඉහළට අපිට සම්බන්ධ කරලා දෙන්න. නමුත් මේ එක එක රාජකාරීකේ හේතු සහ මැතිවරණ හේතු නිසා ඒව අපිට මගහැරුණා. ඉතින් මේක තවදුරටත් අපිට අල්ලගෙන ඉන්න බෑ. ඒ නිසා අපි ඒ නිසා තමයි මේකදී අපි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹුණේ. ඊට පස්සේ ඇමතිවරයා අගමැතිවරයා සමග සාකච්ඡා කරලා අපිට ගරු අග්‍රාමාත්‍යතුමා හම්බ වෙන්න
සාකච්ඡා කරන්න අවස්ථාවක් දුන්නා. ඒ වගේම අග්‍රාමාත්‍යතුමා එතෙන්දී කෙටි පණිවිඩයක් දීලා තිබුණා මේක වෘත්ති සමිතියවලට පිළිගත හැකි සාධනීය විසඳුමක් දෙනවා කියලා. ඒ අගමැතිතුමාගේ ඒ වචන ටික විශ්වාස කරලා තමයි අපි අර පාර ඇරලා ඒ අපේ එක පොඩි ප්‍රමාණයක් නිදහස් කරේ. ඒ අපේ ප්‍රධානම පරමාර්ථයක් උනේ අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා සමග හෝ අගමැති ජනාධිපතිවරයා සමග සාකච්ඡා ලබා ගැනීම. මොකද මේකෙදි මේ තොරතුරු ගණනාවක් එතුමන්ලට අපිට දෙන්න ඕන. මේකේ මේ වරාය අධිකාරී නිලධාරීන් ඒ වගේ මේකට මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න එක එක නියෝජිතයන් ඉතා වැරදි තොරතුරු තමයි මෙතන දීලා තියෙන්නේ. ඒ නිසා වෘත්ති සමිති පාර්ශවයෙන් අපි ගාව තියෙන හොඳ නිවැරදි තොරතුරු සහ සම්පූර්ණ තොරතුරු අතර තියෙන නිවැරදි නොවන සහ අසම්පූර්ණ තොරතුරු. ඔව් මට කෙටි වාසියට දුන්නේ. ඔව් කීයටද නිවැරදි කරන්න තමයි උත්සාහ කරන්නේ. ඔව් කීයටද සාකච්ඡා පැවැත්වෙන්නේ අගමැතිවරයා සමග? සාකච්ඡාව 8ට දීලා තියෙන අපි දැන් මේ වෙනකොට කාල්ටන් එකට ඒ ආසන්නයට අවිල්ලා ඉන්නේ. හොඳයි. දැන් මේ එළවෙන ප්‍රධාන චෝදනාවක් තමයි මේ ඔබ ඇතුළු සංගමයේ ඉදිරිපත් කරන මේ දොඹකර තුන සමීකරණ කිව්වට මේ දොඹකර තුන નિયમિત ප්‍රමිතියට මේ අනුකූලව ආනයනය කරලා නැහැ. මේක කිසියම් වරදකින් මේ වරදක් වෙලා තියෙන කියන අර අපි කියන ස්පෙસિෆිකේෂන්ස් නිවැරදි ආකාරයට වෙලා නැහැ කියලා. මේක ඇත්තද? චමුදිත අපේ ආයතනය විනාශ කරගන්න අපි මෙච්චර ෆයිට් කරනවාද? ඒක සම්පූර්ණ බොරුවක්. හේතුව මේක ජේසී යහපාලන රජය JCT5 කියලා පියර් එකක් හදනවා කියලා එකඟතාවයකට ඇවිල්ලා ඒ පියර් එකට තමයි මේ ඒ පරයන්තර තමයි මේ ක්‍රැන්ටි තුඹකර තුන ගෙන්නන්නේ. හැබැයි ලෝකේ පළවෙනි වතාවකට පරයන්තයක් නැතුව ක්‍රැන්ටි තුඹකර කියනවා. ඊට පස්සේ අවුරුදු 6ක් වෙනකන් අපිට ක්‍රැන්ටි තුඹකර නැතුව පරයන්තයක් තියෙනවා. ඊට පස්සේ ගරු අමාත්‍යවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ ආණ්ඩුව පත් වුණායින් පස්සේ අපිට පත් වුණ ආවහම කොහොම හොඳ වෘත්තීය සමිතියත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙන අමාත්‍යවරයෙක් අපි එතුමන් එක්ක සාකච්ඡා කරා ගිහිල්ලා මේ ඩොලර් මිලියන 25.7ක් වියදම් කරලා මේ ගේන මේ ග්‍රැන්ටි දුඹ කර තුන මෙතන මේ JCT5 එකේ 5 කියලා එකක් නැහැ. මූදර තමයි දාන්න වෙන්නේ. මේක ජාතික අපරාධයක්. ඒ නිසා මේක අපි චීනයේ රජයේ සමග සාකච්ඡා කරලා ECP පර්යන්තර ගැළපෙන විදිහට හදාගමු කියලා. ඊට පස්සේ අගම අපේ මේ ඇමතිවරයෙකුට එකඟ වුණා. අපි බලපෑම් කරා එතුමාට මේකට එකඟ වෙන්න මේක ලොකු අපරාධයක්. එතුමා තේරුම් ගත්තා. ඊට පස්සේ එතෙන්දිත් වරාය නිලධාරීන් සමහරක් ඒ කියන්නේ යහපාලන රජයේ ගේන්න උදව් කරපු සහ යහපාලන රජයෙන් අනිසි බලප මේ උදව් ගත්ත කීප දෙනෙක් එකතු වෙලා ඇමතිවරයාගේ එතනත් ඔළුව වෙනස් කරලා තිබුණා. අපි ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා ඇමතිවරයාත් එක්ක සාකච්ඡා කරලා මේක කරන්න පුළුවන් මට්ටමක් වෙනකන් එතුමාට තේරුම් කරලා දුන්නා. එතුමා තේරුම් ගත්තා. ඊට පස්සේ එතුමා වැඩිහත් වෙලා චීනේ ඉසක් PNC ආයතනයට කතා කරා. මේ කතා කරලා කිව්වා මේකේ ECP පර්යන්තර ගැළපෙන විදිහට මේකේ අවශ්‍ය ඒ රෝද ටික පීරිවලට ගැළපෙන ඒවා ඒ ප්ලේට් හදලා දෙන්න කියලා. ඒ කියන්නේ මම කිව්වොත් එහෙම ඔකේ වෙනස තිබුණේ JCT එකේ ඒ JCT 5 එකට ගේන එකේදී ග්‍රැන්ටි තුඹ කරේ ඉස්සරහට පිටිපස්ස සමානව තමයි තියෙන්නේ JCT එකේ. නමුත් ECT එකේ තියෙන්නේ පිටිපස්ස අඟල් 6ක් උසයි. එතකොට මේක මෙතන දාන්න බෑ. ඒ නිසා ඒවට ගැළපෙන රේල් තියෙන්න ඕනේ. දැන් ඒ රේල් කියලා කියන්නේ මේ ග්‍රැන්ටි තුඹකරේ දුවන්නේ රේල් එකක් උඩ. ඒ රේල් එකේ ECT එකේ තිබුණ 120. නමුත් ACT එකේ තියෙන 100. එතකොට මේක ඕඩර් කරලා තිබුණ රේල් එකේ 100 තියෙන විදිහට තමයි ඕඩර් කරලා තිබුණේ. ඒතර ඉන්දියාවට sorry චීනයට කතා කරලා ප්ලේට් එක වෙනස් කරන ගමන් ලංකාවේ අපේ වරාය අධිකාරියේ ECT පර්යන්තයේ රේල් එක වෙනස් කළා 100කට. එන්න ඒ විදිහට තමයි කළේ. එතෙන්දි චීන රජය 7-5ක්වත් අය කරන්නේ. චීන රජය නෙමෙයි ඉසෙක් PNC ආයතනය ජොන්සන් ප්‍රනාන්දු ඇමතුමාගේ සහ දයරත්නායක ජෙනරල් දයරත්නායක සභාපතිතුමාගේ ඉල්ලීම මත රුපියලක් ඩොලර් එකක්වත් ඉල්ලන්නේ නැතු මුලින්ම ඩොලර් මිලියන 2ක් ඉල්ලනවා මේක වෙනස් කරන්න. ඊට පස්සේ සාකච්ඡා කළා රුපියලක්වත් ගන්න නැතුව අපෙන් 7-5ක්වත් ගන්න නැතුව තමයි මේක අපිට වෙනස් කරලා එවන්නේ. අංග සම්පූර්ණව හදලවන්නේ මේ ECT පර්යන්තය තුළ මේක වැඩේ හරියටම කරන්න. තව එකක් කියනවා කොට ග්‍රැන්ටි කියලා. කොට කතාවක් නැහැ. ඕක දැන් අවුට මුල අපිට උතෙන්ට ග්‍රැන්ටි 12ක් ඕන. ඒ ග්‍රැන්ටි 12න් මුලට මුල තුනට ඕක දාන්න හොඳටම සුදුසු කිසිකෙක් වුණා ටැංකි 20ක් යනකම් මේකෙන් ගන්න පුළුවන්. එතකොට CICT SACT තියෙන මේ වෙනකොට අපේ වරාය තියෙන පුජ්‍යලිකේ වැ 20 ග්‍රැන්ටි තියෙනවා. එනිසා මුලින් 20 ගැන්ටි තුන දාලා ඊට පස්සේ අපිට ඕන 26 නම් සුපර්පෝට් පැනමක් ඕන නම් හොඳයි අපි ඕඩර් කරන්න. හොඳයි පැහැදිලි. මොකද ඔය ගැන අදහසක් තමයි තිබුණේ මේක ගැළපෙන්නේ නැද්දන් ඔවගේ කතා කීපයක් සමාජයේ මතුවලා තිබුණා. හොඳයි බොහොම ස්තුතියි. අපිට දැන් ප්‍රතිඵලයක් දැනගන්න 8ට සාකච්ඡාව ආරම්භ වෙනවා නම්
සාමාන්‍ය 9 විතර වෙනකොට ප්‍රතිඵලයක් දැනගන්න ලැබෙවෙන්නේ. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා වරාය අධිකාරී වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහත්මිය පිට සමග සම්බන්ධුනේ. කෙසේ වෙතත් බලාපොරොත්තු වෙන වරාය රටක ආර්ථික මර්මස්ථානය අපි අගය කරන්නට උනේ වරාය සේවකයෝ COVID-19 කාල පරිච්ඡේදය ඉතාම කැපවීමෙන් වැඩ කළා. ඉතින් මේ කාල පරිච්ඡේදයේදී අපි රට ගොඩ එන්න උත්සාහ කරන වෙලාවක් වර්ජනයකට අවශ්‍යම කාලයක් නෙමෙයි වර්ජනයකට සුදුසු කාලයක් නෙමෙයි හේතු තියන වෙන්න පුළුවන් නැහැ කියනවා නෙමෙයි සාධාරණ හේතු වෙන්න පුළුවන් මේ වෘත්ති ඉල්ලීම් කෙසේ වෙතත් වරායක් අකර්මණ්‍ය වීම රටක ආර්ථිකයට ප්‍රබල ලෙස දැනෙනවා ඒ අතරෙම විවිධ බලමු විශේෂ බහර ඇමති ජොන්ස්ටන් ප්‍රාන්දු ඇමතිවරයා ඊයේ දක්වා අදහස් කීපයක් මවුබින් පුවත්පතෙන් ප්‍රමාද ගාස්තු සතියක්වත් ගෙවන්නේ නැහැ දැන් මේ ගැන්ටි දොඹ කර මේ 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 බෑමේ සිද්ධිය ප්‍රමා වෙන්න දැඩි විදිහට ගෙවන්න මුදලක් සිදු වෙනවායි කියලා මේ සඳහන් වෙලා තියෙනවා නමුත් ඒක එහෙම වෙලා නැහැ කියලායි මේ සඳහන් වෙලා තියෙන්නේ අපි දැන් කතා කරමු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමත් සමග වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතා අපිත් සමග සම්බන්ධ වී තිබෙනවා සභාපතිතුමා ආයුබෝවන් සුබ උදෑසනක් දැන් මේ 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 වර්ජනය සම්බන්ධව වෘත්තීය සමිතිය සමග සාකච්ඡා කළා වුන් බලාපොරොත්තු වෙන සිටිනවා අගමැතිවරයා සමග අද පෙරවරු රටට පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව කෙසේ වෙතත් මොකක්ද මේ වර්ජනයේ පදනම ඒ කියන්නේ ග්‍රැන්ටි දොඹ කර තුන මේ මේ චීනෙන් ගෙන්වපු මේක බාන්න නැත්තේ ඇයි මොකක් හරි වෙන ප්‍රශ්නයක්ද ස්පෙસિෆිකේෂන් වල ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් රාජතාන්ත්‍රික වශයෙන් පහුගිය ආපාන ආණ්ඩුව ඇති කරගත් ඉන්දියාව සමග ගිවිසුම නිසා තියෙන ප්‍රශ්නද ඇත්ත ප්‍රශ්නේ මොකක්ද මෙතන තියෙන ඔබ සමිත දෙවණියට කියව ප්‍රශ්නේ තමයි මෙතන දැන්ට ඇවිල්ලා තියෙන්නේ මේක වරාය මට්ටමින් විසඳා ගැනීමට අපිට හැකියාවක් නැතුව මේ රාජතාන්ත්‍රික මට්ටමට ගිහිල්ලා තියෙනවා එහෙම ප්‍රශ්නයක් ඇති වුණාම ගිය ආණ්ඩුව ඉතින් ඒ ඔබ කියු විදිහට අත්සන් කරපු කිවිසුම නිසා මේ අවස්ථාවේ ඒ ප්‍රශ්නය මතුවෙලා තියෙනවා ඒ ප්‍රශ්නේ මතුවෙලා මං හිතනවා ඒක අමාත්‍යතුමා සම්බන්ධ වෙලා විසඳා ගන්නට උත්සාහ කරනවා ඒ විසඳා ගැනීමට එකපාර පැයකින් දෙකකින් කරන්න පුළුවන් ඕ දවසකින් නෙමෙයි මේ වගේ දෙයක් වුණාම සාකච්ඡා කරලා විසඳා ගන්නට ඕනේ ඒ විසඳා ගැනීමට තමයි මේ කාලය යන්නේ මෙය අපි වරායේ සියලුම සේවකයන් සායේ වෘත්තීය සමිතිය වලට දැනුවත් කරා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද අගමැතිතුමා ඒ පණිවිඩය දුන්නාම ඔවුන් මේක විසඳලා නැවත මේක යථා තත්ත්වයට පත් වේ කියන විශ්වාසය ඉන්නවා අද දවසේ තුල. ඔව් රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් කියලා කියන්නේ ඒ කියන්නේ රටවල් දෙකක් සම්බන්ධ වෙනකොට අනිවාර්යයෙන්ම ඒ අදාළ රටත් සමග මේක කිසියම් කිවිසුමකට ව්‍යාපාලන ආණ්ඩුව එළඹ තිබෙනවා නම් ඒවා සංශෝධනය ලක් කරන්න සාකච්ඡා කරන්න ඉතින් යම් කිසි කාලයක් ගත වෙන්න පුළුවන් නේ. ඒක තමයි සමිත මෙතන තියෙන ප්‍රශ්නය. ඒ මං හිතනවා අද දවස් ඇතුළත අපිට විසඳා ගැනීමට හැකියාව ලැබෙයි කියලා. දැන් එතෙක් වෙන පාඩුව දැන් ඕන් කියන්නේ ඇමරිකන් ඩොලර් 60,000ක විතර දෛනික පාඩුවක් සිදු වෙනවායි කියන කාරණාව මේක තාම නැවේ තියෙන්නේ මේක බාන්නේ නැති නිසා ජූනි මාසේ 20 වෙනිදා ඉඳලා දැන් අදට දවස් 13ක් විතර මේ පාඩුව ගැන මොකද මේ මොකද තත්ත්වය? සමිත ඒක එහෙම වෙන්නේ නැහැ. මේක අපි මුලින්ම මේ ගැන්ටි දොඹ කර අපි එල්ලුම් කරලා ඒවට මිල මුදල් ගෙවනකොට මේ අපේ මූලික ගිවිසුම තුළ තියෙනවා මාසයක් පමණ කාලයක් මේක සවි කිරීමට ඒකට අවශ්‍යයි කියලා. ඒ සඳහා මුදල් මේ වෙනකොටත් අපි ඒ මූලික ගෙවීම් තුළදී සිදු කරලා තියෙන ඩොලර් මිලියන 2.5ක් පමණ වෙන් කරලා තියෙනවා මේක චීනේ ඉඳලා මෙහෙට ගෙනල්ලා සවි කරලා පරීක්ෂා කරලා අපට බාර දීලා ඒකට කියන්නේ කමිෂන් කරනවා කියලා. ඒ කමිෂන් කරලා යන්න මුදල් දැනටමත් ඒ රජය එදා ඒ මූලික වශයෙන් සාකච්ඡා කරනකොට ඒවා ගෙවලා තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාලවකවානුව පැන්නහම තමයි යම් මුදලක් ඒකට සාය කරන්න පුළුවන් නම් අය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ කියන කතා සාමාන්‍ය කතා මිසක් ඒව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කවුරුත් අපෙන් සල්ලි ඉල්ලලත් නැහැ. අපි එහෙම සල්ලි දෙන්න පැඳිලත් නැහැ. දෙන්න අවශ්‍යත් නැහැ මේ අවස්ථාවේ. තාමත් මේ මාසයේ කාලය වකවානුව තුළ සිටින නිසා ඒකේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය කියන පාඩුවක් සිදු වෙන්නේ නැහැ නේ? නැහැ පාඩුවක් සිදු වෙනවා කියන්නේ ඇත්තෙන්ම දැන් දින ගාණක් පරක්කු වෙලා නිසා යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් අර දඩ මුදලක් මුදල්නේ වශයෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒකට මේවා ටෙස්ට් කරන දේවල් වලට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා අපි සාකච්ඡා කරලා විසඳා ගන්නවා. මේ එනකොට අපි එහෙම සල්ලි ගෙවන්න බැඳිලත් නැහැ. එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔබතුමාත් මේ සාකච්ඡාවට අගමැතිවරයා සමග සහභාගී වෙන්න පැමිණලා තිබෙන්නේ?
හොඳයි බෙවින්ම ස්තුතියි හිටපු යුද හමුදාපති වගේම විශ්‍රාමික ජෙනරාල් වරාය අධිකාරියේ සභාපති දයරත්නායක මහතා අපිත් සමග සම්බන්ධුනේ වරාය අධිකාරිය තුල වරාය තුල ඇතුළත් වෙලා තියෙන තත්ත්වය පිළිබඳව කතා බහ කරන්නට බොහොම ස්තුතියි හොඳයි අපි සූදානම් විරාමයක් ලබා ගන්න විරාමෙන් පසුව තවත් තොරතුරු ගැන කතා කරමු අපි මැතිවරණය සම්බන්ධ වාර්තා කීපයකට එමු මෞබිම පුවත්පතෙන් ආරම්භ කරමු බලමු පොදු ජන පෙරමුණේ මැතිවරණ ඇරමුම මැතිවරණ ප්‍රචාරණ රැස්වීම ආරම්භය මහා ඡන්දයට ජනපති අනුරපුරෙන් අද වැඩ ආරම්භයි කියලා ඒ සඳහන් කොට තිබෙන්නේ අද ප්‍රධාන වාර්තාවක් මැතිවරණය සම්බන්ධව පෙරවරු 9:45ට තලාව මහවැලි ක්‍රීඩාංගණය පෙරවරු 10ට තම්මැන්නාව තලාව නිදහස් උයන දහවල් 12ට කැකිරාව වශයෙන් අද දවස පුරා අනුරාධපුරයේ මේ ජන රැලිය පැවැත්වෙන බව තමයි සඳහන් කොට තිබෙන්නේ. අපි අගමැතිවරයාගේ ප්‍රකාශයකට යමු. උතුරේ ඡන්ද නැතිව ජනපති කෙනෙක් බිහි කරන හැටි දකුණේ ජනතාව පෙන්නවා. ඒ විදිහටයි අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ උතුරේ ඡන්ද නැතුව කොහොමද ජනාධිපතිවරයෙක්ට පත් වෙන්නේ කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ඒ මතය බිඳ දැමුවේ දකුණේ ජනතාව දුන්න ඡන්දේ නිසා කියලයි අගමැතිවරයා කියන්නේ. අපි කාටවත් ඇවිත් අරක නැහැ මේක ඕනෑ කියලා ඉල්ලීම් කරමින් අපි බිය ගන්වන්න දැන් පුළුවන් කමක් නැහැයි කියලයි බද්දේ ගමදී ප්‍රකාශයක් කරන්නේ. මේ බලමු අගමැතිවරයා මේ ජන රැලියේ විවිධ අදහස් පළ කළා මොන වගේ අදහස්ද පළ කළේ කියලා හිරු ප්‍රවෘත්ති වාර්තාවට යමු. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වූ මෙම ජන හමුව පැවැත්ුණේ බද්දේගම නගර සභා ශ්‍රවණාගාරයේදී. අපි තුනෙන් දෙකක් ගන්න ඕන. අපිට තුනෙන් දෙකක් අවශ්‍යයි. ව්‍යවස්ථාව වෙනස් කරන්න මේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වයෙන් මේ රට මුදව ගන්න ව්‍යවස්ථාව විකෘති කරපු උදවියකින් ඒ තත්ත්වයන් වෙනස් කරන්න අපිට අවශ්‍යයි. දැන් අවශ්‍ය වෙන්නේ ගෝඨාභය ජනාධිපතිවරයාත් එකට වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක්. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? අපි දැක්ක පහුගිය අවුරුදු පහ ආපස්සට වැටෙන්න පටන් ගත්තේ අගමැතිවරයා ජනාධිපතිවරයාත් පක්ෂ දෙකක නියෝජනය කරපු නිසා. ඒ දෙදෙනා අතර ඇතිවෙච්ච ගැටුම් තුළ අවසානයේ රටටයි පාඩු. ඒකෙන් බැට කෑවේ අවසානයේ මේ රටේ ජනතාව. ඒකින්ද තමයි මේ හදුන්ට බෝක්කුවක් අත දාගන්න බැරි. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයත් කියනවා මට පුළුවන් ගෝඨාභයත් එක්ක වැඩ කරන්න. ඉතින් මම කිව්වා මන්ට ඊට වඩා හොඳට වැඩ කරන්න පුළුවන් කියලා. මෙතෙක් කල් මිනිස්සු හිතුවේ උතුරේ නැගෙනහිර ඡන්ද ටික නැතුව රටේ ජනාධිපතිවරයෙක් වෙන්න බෑ කියලා. නමුත් ඒ මතය බිඳින්න පුළුවන් උනේ ගිය මැතිවරණයේ ඔබ දුන්නු ඡන්දය නිසායි කියලායි මම කියන්නේ. අද කාටවත් ඇවිල්ලා අපිට කියන්න බෑ අපිට මෙච්චර ඕන අච්චර ඕන එහෙම වුණොත් ඉතින් අපි උඹලට උදව් කරන්න කියලා. උතුරේ දේශපාලඥය ඇවිල්ලා හැමදාම දේශපාලන විසඳුම් කිය ෆෙඩරල් ක්‍රමයක් ඕන කිය කෑ ගහ ගහ පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරා හැර ඔවුන්ට ඔවුන්ගේ පළාත පිළිබඳ උවමනාවක් වුණේ නැහැ සංවර්ධනය කරා. ඒක දැන් ඒ ජනතාව දන්නවා. හොඳයි අපි බලමු එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන මහතා දක්වන අදහසකට මෞබිමට යමු. මහින්ද ආගමැති කරන්න සමගි ජන බලවේගයේ සූදානම් නුවන් හෙට්ටි ආරච්චිගේ වාර්තාව ප්‍රබල අනාවරණයක් ඔහු මේ කරන්නේ මේ එක්සත් ජාතික පක්ෂයෙන් ගොස් දැන් සමගි ජන බලවේගයේ සිටින පිරිස මහින්ද රාජපක්ෂ මහතා ආගමැති කරන කොන්ත්‍රාත්තුවක් ක්‍රමයේ සිටින බව තමයි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වජිර අබේවර්ධන මහතා මේ චෝදනාවක් එල්ල කරන්නේ. ඒකට උත්තර දෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා සමගි ජන බලවේගය කාටවත් කත් අදින්නේ නැහැ නුවන්හෙට්ටි ආරච්චිගේ වාර්තාව. සමගි ජන බලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ දුරකථනය හෙවත් සමගි ජන බලවේගය ආණ්ඩුව නියෝජනය කරන කොන්ත්‍රාත්තු ඉටු කරන්නේ නැහැ. රජයට තුනෙන් දෙකක බලයක් ලබා දෙන්න අපි කටයුතු කරන්නේ නැහැ. අපිට ඡන්දය ලබා දෙන අයට අපි වංචා කරන්නේත් නැහැ. උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීම තුළින් අපි ඒ බව පෙන්වනවායි කියලායි සඳහන් කරලා තියෙන්නේ ඒ සජිත් ප්‍රේමදාස මහත්මයා. දැන් බලමු ඔහු දක්වූ අදහස් මොනවද කියලා. හැටියට ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පයේ ක්‍රියාත්මක කරන මේ ප්‍රදේශයේ ජීවත්වන ජනතාව ඒ ප්‍රදේශයේ සංවර්ධන න්‍යාය පත්‍රය තීන්දු කිරීමේ අවස්ථාව පිළබා දෙනවා. මේ උතුරු පළාත කේන්ද්‍ර කරගෙන සංවර්ධන කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරලා පස්වෙනි දැන් පසුව බිහිවෙන
ඒ රජයට නායකත්වය ලබා දෙමින් උතුරු පළාතේ සංවර්ධන වැඩ කටයුතු වගේම රටේ සියලුම පළාත්වල සංවර්ධන වැඩ කටයුතු කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීමට නායකත්වය ලබා දෙන්නට මම කටයුතු කරනවා. තුතත් හම්බුනොත් 13 amendment 19 amendment එක නැති කරනවා. මගේ අදහස තමයි ඒකීය ශ්‍රී ලංකාවක් තුල බලය බෙදුණු 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ විදිහට තියෙන්නට ඕන. මම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිනවා. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බිහිවුණු පළාත් සභා හරහා ලබා දෙන සේවාව මේට වැඩිය කාර්යක්ෂම ලබා දීම සඳහා උපකාර සියල්ලක්ම අපි ලබා දෙනවා. මම තරයේ විශ්වාස කරනවා ඒකීය ශ්‍රී ලංකාවක් තුළ 13 වෙනි සංශෝධනය අපි මේ විදිහටම තබන්නට ඕන. ඒක වෙනසක් කරනවට මම එකඟ නැහැ. මේ අතර උතුරු පළාතේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදෙන අතරතුර සජිත් ප්‍රේමදාස මහතා යාපනයේ නෙල්ලියඩි රාජකී රාමම් ප්‍රදේශයේ තම පියා විසින් ඉදිකළ උදා නිවාස ව්‍යාපෘතියක සමරපලකය නැවත නිරාවරණය කරනු ලැබුවා. පසුව ඔහු ප්‍රදේශවාසීන් සමග පාපන්දු ක්‍රීඩාවේ යෙදුනේ මෙලෙසින්. එතකොට පාපන්දුත් පුළුවන් හොඳට ක්‍රීඩා කරන්න. හොඳයි, අපි මෞබිම් පුවත්පතෙන් ආරම්භ කරමු මැතිවරණය හා සම්බන්ධ ප්‍රවෘත්තින් කීපයක්. අපේක්ෂකයන් නැති පෝස්ටර් ගැසූ වාහන අත්අඩංගුවට ජේටි ද සිල්වාගේ වාර්තාව. තව තව නීති තද වෙන බව තමයි පේන්න තියෙන්නේ. මේ අපේක්ෂක නැතුව මෙමෙර මැතිවරණය සඳහා තරම් කරන ස්ටිකර්, පෝස්ටර්, කටවුට් හා ඡායාරූප සවිකර මාර්ගයේ ගමන් කරන සියලුම වාහන වහාම අත්අඩංගුවට ගන්න කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඒ පිළිබඳ වාර්තාව අපි දින වෙන පුවත්පතේ තවත් වාර්තාවකට යමු. එක්සත් ජාතික පක්ෂයට එරෙහි වාරණය ඉල්ලා සමගි ජන බලවේගය අභියාචනා අධිකරණයට මේ රෝෂන් තුෂාරගේ වාර්තාව. ඉදිරි මහමැතිවරණයට සමගි ජන බලවේගයේ පක්ෂයෙන් තරං කිරීම පාදක කරගනිමින් සමාජිකත්වයෙන් නිරපීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම වළක්වන වාරණයක් එක්සත් ජාතික පක්ෂයෙන් නිකුත් කරන්නයි කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය ලබා දුන් නියෝගයට එරෙහිව තමයි සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා පැවරු අභියාචනය ලබන සඳුදා සලකා බලන්නට තීරණය කරන්නේ. දැන් එක් එක් දේශපාලන පක්ෂ විවිධාකාරයේ මැතිවරණ උපාය උපක්‍රම පාවිච්චි කරන බලමු. දැන් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාර ක්‍රමය මොකක්ද කියලා. එක්සත් ජාතික පක්ෂයේ දෙවන ඩිජිටල් රැස්වීම අද කොළඹ අලුත් කඩේදී මේ ආර්යරත්න ගණේගොඩගේ වාර්තාවක් වශයෙන් ඒ අපි ඔබට ගන්නේ. අපි එමු අද පුවත්පතේ වාර්තාවකට. මේ මැතිවරණය පිළිබඳවම මැතිවරණ නීති කැඩූ 98 දෙනෙක් අත්අඩංගුවට පත් වී තිබෙන බව තමයි සඳහන් වී තිබෙන්නේ. මේ මැතිවරණය සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන තත්ත්වය අද පැහැදිලි කරන්නේ මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව. විශේෂයෙන් මැතිවරණ නීති කඩ කළා නම් අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගැනීම සිදුවන බව තමයි සඳහන් කරන්නට අවශ්‍යතාවයක් තිබෙන්නේ. ඒ අතරේම ලංකාදීප පතේ වාර්තාවකට යමු. අපේක්ෂක නම සහිත මුවාවරණ පැළඳීම තහනම්. පොලිස් මූලස්ථානයේ කියයි ඉන්දිකා රාමනායකගේ වාර්තාව. අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇතැම් පිරිස් අපේක්ෂකයන්ගේ නම සහිත මුව ආවරණ පළඳින බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. මැතිවරණයක් ප්‍රකාශපත් කළ තියෙන අවස්ථාවක ඒක කරන්න හැකියාවක් නැහැ කියලයි මේ සඳහන් කරලා තියෙන්නේ මේ වාර්තාවෙන්. මේ දැන් වෙන විදියක් නැත්තම් ඉතින් මේ මුඛාවරණය අනිවාර්ය කරලානේ තියෙන්නේ. ඉතින් ඒකේ හරි නම ගහ ගන්න පුළුවන්ද කියලා බලන්නේ. ඉතින් කොහොම හරි මොකක් හරි ප්‍රචාරණයක් කරගන්නත් එපයි නේද? එහොත් ඒකත් බෑ. ඒ සඳහා ඉඩක් නෑ. මේ නිසා ඒක කරන්නත් උත්සාහ කරන්න එපා. දැන් අපි වාර්තාවකට යමු. COVID-19 හා සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතෙන් නිරෝධායනින් පසුව කළ පර්යේෂණයකදී ඉන්දියාවෙන් පැමිණි ජින්තු පිටියේ මුහුදු ආරක්ෂකයාට කොරෝනා. ඔහු දින 14ක් මේ නිරෝධායනය වීමෙන් අනතුරුව නිවසට එන්නේ. නිවසට ආවට පස්සේ තමයි තවත් දින 14ක් නිරෝධායනය කටයුතු කරන්නේ. එම පුද්ගලයාට ඊයේ සිදු කළ PCR පරීක්ෂණවලදී ඔහුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති බව තමයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියන්නේ. රංජන් කස්තුරිගේ වාර්තාවක් වශයෙන් එය උපුට ගන්නේ. තවත් වාර්තාවකට යමු. විදුලි බිල ලැබුණද? කොහොමද? බිල වැඩිද? කොරෝනාවෙන් බැටකෑ ජනතාවට පැටව් ගැසූ විදුලි බිල් රුපියල් 3000 බිල 30000 වෙලා. ඉතින් කොහොමද දරාගන්නේ මේ තරම් ලොකු විදුලි බිලක් එනකොට මාසෙට මේ වගේ විදුලි බිලක්? කොරෝනා වෛරසය පැතිර ගිය මාස 3 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු විදුලි බිලක් නිකුත් කළ නමුත් එම බිල අසාමාන්‍ය එකක් බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. මේ වගේ බිලක් නම් අපිට ගෙවන්න දරාගන්න අමාරුයි කියන එක පිළිබඳව සඳහන් කරනවා. එහෙම සඳහන් කරන විට විදුලි බලය පිළිබඳ මේ බිල පිළිබඳව කෙසේම ආකාරයක අධ්‍යයනයක් කරනවා. දිවයින පුවත්පතට යමු. විදුලි බිලට සහන යෝජනා කරන්න සිව් පුද්ගල කමිටුවක්.
මේ අරුණ බෝගහවත්තගේ වාර්තාව සිය පුද්ගල කමිටුවක් විදුලි බල හා බලශක්ති ඇමතිවරයා විසින් පත් කොට තිබෙනවා. මේ කමිටුවේ ප්‍රධානත්වය අමාත්‍යාංශයේ ලේකම්වරයා දරන්නේ. මීළඟ කැබිනට් මණ්ඩලයට විදුලි බිල සම්බන්ධව මොකද්ද කරන්න කියන කාරණාව පිළිබඳව කිසියම් සංශෝධනයක් සංශෝධිත වාර්තාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව කිසියම් සහනයක් ලැබෙන්න පුළුවන් කියන එක තමයි විශ්වාසයක් තියාගන්න පුළුවන්කම තියෙන්නේ. අද පුවත්පතේම තවත් වාර්තාවකට යමු. උසස් පෙළ විභාගය පිළිබඳව මේ උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනේ පිළිබඳ තීන්දුව ලබන සතියේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රකාශ කොට තිබෙනවා උසස් පෙළ පැවැත්වෙන දිනේ පිළිබඳව කල්තියා ප්‍රකාශයක් කරන්න කියලා. ඒ නිසා අදාළ අංශ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව උසස් පෙළ දිනේ පිළිබඳව කිසියම් ප්‍රකාශයක් කරන්නට බලාපොරොත්තු වෙ සිටිනවා අධ්‍යාපන ඇමතිවරයා. ඒ අතරේම COVID-19 කාල පරිච්ඡේදයේ ඇතුළත දැනුණු සුවිශේෂී ප්‍රශ්නයක් මේ මධ්‍යම සංස්කෘතික අරමුදලට දැනෙන ආකාරය මධ්‍යම සංස්කෘතික අරමුදලේ පඩි ගෙවන්න මිලියන 110ක්. මේ දෙනගම ධම්මිකරණව ඉරගේ වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 110ක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවායි කියන කාරණාව පිළිබඳව ඒ අතරේම බොහෝ අය විමසුවනේ කෝ කොවිඩ් ලැබිච්ච ආධාර මොනවද ඒවට උනේ කෝ මේ වාර්තා ඉදිරිපත් කරන්න මොකොත් අපි දන්නේ නැහැ කියලා. මෙන්න ඊයේ නිල ප්‍රකාශයක් ඉදිරිපත් කරන රජයේ කැබිනට් ප්‍රකාශකවරයා රජයට ලැබුණු කොවිඩ් ණය ආධාර ඇමරිකන් ඩොලර් මිලියන 252යි. මේ දෙනගම ධම්මිකරණ වීරගේ වාර්තාව. ඇමරිකන් ඩොලර් මිලියන 252ක් ලැබී තිබෙනවා. මේ සඳහා මේ වාර්තාව සකස් වෙන්නේ මෙහෙමයි. ණය වශයෙන් ඩොලර් මිලියන 173.6යි, ප්‍රධානයන් ලෙස ඩොලර් මිලියන 75යි, ද්‍රව්‍ය ආධාර ලෙස ඩොලර් මිලියන 4.2ක් වශයෙන් තමයි මේ සමස්ත ප්‍රමාණය ලැබී තිබෙන්නේ. ඒ අතරේම අනවසරයෙන් ගෙන් වූ කහ කන්ටේනර් 42ක් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ දෙනගම ධම්මිකරණ වීරගේ වාර්තාවක්. අනවසරයෙන් වරායට ගෙන්වා තිබෙනවායි කියලා සඳහන් කරන්නේ මේ කහ කන්ටේනර් පිළිබඳව කෘෂිකර අමාත්‍යාංශයේ එවැගේම ආනයන පාලකගේ බලපත්‍ර නොමැතිව කහ කන්ටේනර් 42ක් ගෙන්වීම සම්බන්ධව තමයි ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙන බව මේ සඳහන් කරලා තිබෙන්නේ. මේ වාර්තාව අද මෞබින් පුවත්පතෙන් ඒ කහ කන්ටේනර් ගෙනීම පිළිබඳව මේ වාර්තාව සඳහන් කරලා තියෙන හැබැයි කියන්න ඕන දෙයක් තමයි වෙළඳපළේ කහණක් නෑ ගන්න. වෙළඳපළේ කහවල නම් මේ හිඟයක් තියෙනවා. ඒකත් මේ වෙලාවේ කියන්නට ඕනේ. මේ අදාළ අයතේ සඳහා කිසියම් ආකාරයක පීවරක් ගන්න අවශ්‍ය වෙනවා. දිනමින පුවත්පතේ ප්‍රධාන වාර්තාව ප්‍රබල අනාවරණයක් කළා විජේදාස රාජපක්ෂ මේ හිටපු ඇමතිවරයා. අද පිළිබඳ වාර්තාවට වෙන්වන්නේ යහපාලනයේ ඇවිත් සති තුනකින් ගෝඨාභය අත්අඩංගුවට ගන්නයි නියෝග ලැබුණා. නියෝගය රාජිත පාටලි මංගල පිහිටුවාගත් හොර කමිටුවකින්. හිටපු ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ අනාවරණය කරන්නේ. ධනුෂ්ක ගොඩකුඹුරුගේ වාර්තාවක් වශයෙන් ඔය ඒ කාරණාව අපි එපට ගන්නේ. ඒ අතරේම තවත් වාර්තාවකට අපි අවධානය යොමු කරමු. දැන් මේ වාර්තාව සඳහන් වෙන්නේ මේ විජේදාස රාජපක්ෂ මහතා අනාවරණය කරන පුද්ගලයන් කීප දෙනෙක්ට ඇවන්ගාඩ් සමාගම මුදල් දුන්නා. ඒවා අල්ලස් නෙමේ කප්පම් කියලා. ඇවන්ගාඩ් සමාගමෙන් රාජිත ලක්ෂ 200ක කප්පමක් ගත්තා. සාක්කි තමා සතු බව විජේදාස කියයි. ධනුෂ්ක ගොඩකුඹුරුගේම වාර්තාවක්. හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා ඇවන්ගාඩ් සමාගමෙන් රුපියල් ලක්ෂ 200ක මුදලක් කප්පම් වශයෙන් ගත් බවට සාක්ෂි තමා සතුව තිබෙන බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මේ 2015 වසරේ ජූලි 8, ජූලි 14, අගෝස්තු 11 කියන දිනවලදී චෙක්පත් ලබාගෙන තියෙනවා. ඒ වගේම චෙක්පත් මාරු කරගෙන තියෙනවා. මේ ඔහුලඟ ඒ චෙක්පත්වල පිටපත් තියෙනවා. චෙක්පත් මාරු කරගත් ආකාරය පිළිබඳව තොරතුරු තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව තොරතුරු සියල්ල ඉදිරිපත් කරලා තියෙනවා. දැන් පුළුවන් නම් කරුණු ඉදිරිපත් කරන්න කියලායි කියන්නේ. දැන් ඉතින් ඒ ආපාර්ශ්වයට හැකියාවක් තියෙනවා. ඒක එහෙම නෙමෙයි නම් කියන්න. විවෘත වේදිකාවකට හරි විවාදයකට හරි ඇවිල්ලා මූණට මූණ කතා කරලා කියන්න පුළුවන්. ප්‍රශ්න ඉවරයි. අපි MCC වාර්තාව ගැන තොරතුරු කීපයකට යමු. MCC සමාලෝචන කමිටු වාර්තාව ගැන අදහස් වෙන වෙනම කියන්න. ජනපති ඇමතිවරුන්ට කියයි බුද්ධිකා ඉඹුලාන සහ සිතාරා සේනානිගේ වාර්තාව. MCC මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම් පිළිබඳ කමිටුවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ඇමතිවරුන් තමන් දරන අදහස් වෙන්වෙන්ව ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී ඉදිරිපත් කරන්න කියලා තමයි මේ ප්‍රකාශ කරලා තිබෙන්නේ ජනාධිපතිවරයා ඉක්ොත් කැබිනට් මණ්ඩලයේ රැස් වූ අවස්ථාවේදී. අපි සෝදානම් විරාමයක් ලබා ගන්නට. විරාමෙන් පසුව අනෙක් තොරතුරු බලමු.
අපි තවත් වාර්තා කීපයකට එමු දිවයින පුවත්පතට යමු. කොච්චකඩේ දෙව්මැදුරේ ආරක්ෂාවට අතිරේක පොලිස් කණ්ඩායමක්. ලසිත දුමින්දගේ වාර්තාව. කොච්චකඩේ ශාන්තන්තුනි දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අතිරේක පොලිස් කණ්ඩායමක් යොදවන්න ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පියවරගෙන තිබෙනවා. ඒ කොච්චකඩේ බහරකාර මේ පියතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව තමයි ඒ පියවර අරගෙන තිබෙන්නේ. දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පවත්වන මේ කොමිසමේ අනාවරණය වන කරුණු කීපයක් බලමු. ඉස්ලාම් රාජ්‍යය මතවාදය දරන තරුණයෙකු ගැන මංගලට සාගලට තොරතුරු දුන්නත් ඒ අය කරෑරියා. ජනපති කොමිසමේදී හිටපු අභියාචනාධිකරණ විනිසුරු අබ්දුල් ගෆූර් සාක්ෂි දෙයි. මේ එරික් ගාමිණී ජනප්‍රියගේ වාර්තාවක් වශයෙනුයි මේ කාරණාව උපුට ගන්නෙ. මේ වාර්තාවේ කියනවා ගෆූර් මහතා කොමිසම හමුවේ සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ තමන් හඳුන්න ගුරුවරියක් දුරකථනයෙන් තමා වමතා ඇගේ පුතා ඉස්ලාම් රාජ්‍ය මතවාදය දරන අයෙක් බැවින් ඒ සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටියා. එම ගුරුවරිය තම පුත්‍රයාට අවවාද කිරීම නිසා ඔහු තම මවට මරණීය තර්ජනය කර ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. මම මේක මංගල ඇමතිවරයාට කිව්වා. ඔහු කිව්වා මේක සාගල මේ ඇමතිවරයාට කියන්න කියලා. හැබැයි ඔහු ගත්ත කිසිම ප්‍රියවරක් නැහැ කියලා ඒ සඳහන් කරලා තියෙන්නේ. ඒ අතරේම තවත් වාර්තාවක් මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳවම පරීක්ෂණ පවත්වන කොමිසමේදී අනාවරණය වෙච්ච මෞබිම පුවත්පතට යමු. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හිටපු ජනපතිට හා අගමැතිටත් හිටපු ආරක්ෂක ලේකම්වරුන් දෙදෙනාටත් සහරාන් ගැන අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නත් ගණන් ගත්තේ නැහැ. හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලිත් අන්තවාදී සංවිධාන සමග හිටියා. පාස්කු ප්‍රහාරයට පෙර මෙරට සිදු වූ දරුණු අන්තවාදී ක්‍රියා පහක් ගැන ශානි අබේසේකරට දැනුම් දුන්නත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ආරක්ෂක කවුන්සිලයේ හෝ ත්‍රිවිධ හමුදා නායක රැස්වීමකදී කිසි විටකත් මේ ගැන සාකච්ඡා නොවීම ප්‍රහාරයට හේතුව බව කිව හැකි. යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අන්න එහෙම කියනවා. මෙරුවන්තන තුල්ගස්පිටියේගේ වාර්තාව කියලා තිබුණා. හැබැයි කවුරුත් ගණන් ගත්තේ නැහැ කියන කාරණාව තමයි මේ කියන්නේ. අපි දේශපාලන අදහස් කීපයට යමු. මුලින්ම දෙමළ ජාතික සන්ධානය දක්වන අදහසකට මෞබිමට යමු. දමිලයන්ගේ එක් ඡන්දයක් පවා අපට ඉතා වටිනවා. මැතිවරණයෙන් බලයට පත්වන ආණ්ඩුව සමග ජාත්‍යන්තර සහයෝගය මත සාකච්ඡා කරනවා. ජාතික ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දිය යුතුයි. මේ සම්බන්ධන මහත්මයාගේ අදහස ලක්ෂ්මී ජයකොඩි වාර්තා කරන්නේ. අපි ළඟට අපි එමු. විමල් වීරවංශ හිටපු ඇමතිවරයා විමල් වීරවංශ ඇමතිවරයා දක්වන අදහසකට යහපාලන ආණ්ඩුව ඇට වූ රටට හතුරු බිම්බෝම්බ අපි නිෂ්ක්‍රිය කරනවා. නාහිමුවරින් හමුවේ ඇමති විමල් වීරවංශ පොරොන්දු වෙයි. අප මීළඟට එමු දිනමින පුවත්පත්තට එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාගේ අදහසකට. වාසිතකා දේශපාලනය කරන්න හොඳ නැහැ කියලයි අඛිල විරාජ් කාර්යවසම් මහතා මෙලෙස ප්‍රකාශ කරන්නේ. අපි මීළඟට එන්නේ ආදිවාසික නායක වන්නිලැත්තන්ගේ ප්‍රකාශයකට. ආදිවාසියෙකුට පාර්ලිමේන්තුවට යන්න ඉඩ ලැබුණොත් එහෙම යන කෙනෙක්ට මගෙන් බාධාවක් නැහැ. එහෙමයි ආදිවාසී නායක වන්නිලැත්තෝ කියන්නේ. රංජිත් කරුණාවීරගේ වාර්තාව. එහෙම වුණොත් එහෙම ඒ අනිවාර්යයෙන්ම ඉතිහාසයේ අලුත් පිටුවක් අලුත් පරිච්ඡේදයක් ලියවන දවසක් බවට පත් වෙයි. මෞබිම් පුවත්පතේ වාර්තාවකට යමු. අවාසනාවන්ත සිද්ධියක්. පැමිණි දුක් නිමා කොට මුළු පවුලම නව නිවසකට යන්න හිටියේ ලබන 8 වෙනිදා. ත්‍රස්ත ප්‍රහාරවලින් බේරුණු පොලිස් රළහාමි මාතර ගඟේ කිඹුලෙකුට බිලි වෙලා. මේ උදය කුමාර රණවීරගේ වාර්තාව. රුදුරු ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරලා ජීවිතේ බේරාගෙන ආපු මේ පොලිස් රළහාමි තමන්ගේ ජංගම දුරකථනය නිල්වලා ගඟට වැටෙනවා. අන්න ඒක ගන්න ගිය අවස්ථාවේ මාතර ගඟේ කිඹුලෙකුට බිලි වූ අවාසනාවන්ත කනගාටුදායක ප්‍රවෘත්තියයි ඒ. විදේශ ප්‍රවෘත්තීන් කීපයකටම අවධානය යොමු කරමු. මුලින්ම ලංකාදීප ලෝවට අතිරේකයේ ඇමරිකාවට යමු. මාස්ක් එපා කී ට්‍රම්ප් දැන් මාස්ක් පළඳින්න කියයි. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ වසංගත හමුවේ මුහුණු ආවරණය මාස්ක් පළඳීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරපු ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා කියා සිටියේ වෛරසයෙන් බේරෙන්න සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මුහුණු ආවරණ පළඳීම යෝග්‍යයි කියලා. ඒ අතරේම ඉන්දියාවේ තත්ත්වය බලමු. ඉන්දියාවේ කොරෝනා ජූනි මාසයේදී ඔඩුදුවයි. වැඩි මාසාධිත්‍යයන් වාර්තා වීම මහාරාෂ්ට්‍රයෙන් සහ තමිල්නාඩුවෙන් බව තමයි මේ වාර්තාවේ සඳහන් වෙන්නේ. අපි යමු අද ක්‍රීඩා අතිරේකයට. ඒ අද පුවත්පතේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගේ ප්‍රකාශය තවමත් පුවත් මවනවා. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරංගයේ පාවා දීමේ චෝදනාව විශේෂ පොලිස් විමර්ශන ඒකකයට අද මහේලව කැඳවයි.
සංගාගෙන් ඊයේ පැයටකට වැඩිය ප්‍රශ්න කර තිබෙනවා. මේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ අනුයුක්ත විශේෂ විමර්ශන ඒකකයේ ශ්‍රී ලංකා පොලිසියේ පැතුම් ශ්‍රී විජයරත්නගේ වාර්තාව මීට පෙර අරවින්ද ද සිල්වා ඊට පෙර සහභාගී වූ තේරීම් කමිටුවේ සභාපතිවරයා කැඳෙව්වා, උපුල් තරංග කැඳෙව්වා. දැන් ඊයේ සංඝකාර අද මහේල කැඳවන බව තමයි සඳහන් කොට තිබෙන්නේ. ඒ අතරෙම ඊයේ උද්ඝෝෂණයක් පැවැත්වෙනවා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් යුක්තිය ඉල්ලයි. ඒ ක්‍රිකට් ආයතන ඉදිරියේ පැවැත්වුණේ ඊයේ මේ උද්ඝෝෂණය මහේල ජයවර්ධන, කුමාර සංඝකාර, අරවින්ද ද සිල්වා, උපුල් තරංග වගේ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ක්‍රීඩකයන් වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් තමයි මේ සමගි තරුණ බලවේගයේ ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉදිරිපිට මේ උද්ඝෝෂණය ක්‍රියාත්මක කළේ. හර්ෂද ද සිල්වා මහතා මේ උද්ඝෝෂණයට සහභාගී වුණා. ඒ වගේම අසාද් සාලි මේ අය තමයි මේ උද්ඝෝෂණයට සහභාගී වී තිබෙන කණ්ඩායම. හොඳයි, අපි සූදානම් යලිත් විරාමයක් ගන්න. විරාමෙන් පසු නැවත හමු වෙමු. අපි යමු කාටුන් වලට. අද පත්තරේ කාටුනට මුලින් මෙමු අවන්ත ආටිගලගේ. දැන් නාකොටෙක් එක එම නැත්තං මත්කුඩු අල්ලන්න ගිහිල්ලා මත්කුඩු අල්ලන්න යනකොට මේ විශේෂ පුහුණුවක් තියෙන පොලිස් සුනකයෝ භාවිතා කරනවානේ. සුනකේ ඇවිල්ලා නතර වෙන්නේ කොහෙද කියලා බලන්නකෝ. නාකොටික් එකේ පොලිස් නිලධාරියා ළඟම තමයි සුනකේ නතර වෙන්නේ. ඇයි? එතන තමයි ප්‍රධානම මධ්‍යස්ථානය. උදේවිමල සිරගේ පුරසාරං කාටුන් නැටියන්. කොරෝනා වලින් පස්සේ කිසිම ආයතනයක් මණ්ඩලයක් ගොඩ යයි කියලා නම් මං හිතුවේ නෑ සර්. ඒ කියන්නේ පුරන් ගොඩ ගියපු මණ්ඩලක් තියනවාද? ඇයිස විදුලි බල මණ්ඩලේ කොරෝනා නිසා ගොඩේ ගොඩනේ අපිට බිල්ලෙවලම ගොඩේ ගොඩ විදුලි බල මණ්ඩලේ වෙන කවුරුත් ගොඩ ගිහිල්ලා නැහැ. MDV රත්නගේ කාටුනට යමු මෞබිමට. ඔය චන්දරැස් වීම් වල මාස් දාන්නේ නෑනේ. නෑ නෑ, එයාලා කනේ ගහගන්නවා ඇබ. චන්දරැස් වීම් වල කියන ඒවා අහගන්න බැරුව දැන් ගහගන්නවා ඇබ මාස් දාන්නේ. අපි යමු MDV රත්නගේ මරිසිපාල කාටුනේට මෞබිමට. දැන් ඔය චන්දෙ දාන්න යන්නේ චන්ද රැස්වීමට යන්නේ දෙකොල්ලක්ද? ඒ කිව්වේ නෑ. ඉතින් මේ චන්ද දාන්න පරතරය මීටරයයි රැස්වීම් වල පරතරය සෙන්ටිමීටරයයි. දෙකොල්ලක්ද එතකොට යන්නේ චන්ද දාන්නයි රැස්වීම් වලටයි එක කට්ටියම නේද? හැබැයි තැන් දෙකක නීති දෙකක් නේ. ප්‍රියන්ති පෙරේරාගේ ඩොක් ටෝක් වලට යමු අද පත්තරේට. චන්ද කාලේ පොලිටික්කෝ දෙන්නෙම මාර පොර ටෝක් නේ. වැඩක් නෑ, චන්දෙන් පස්සේ පොර ටෝක් දෙන හුඟ දෙනෙක් කොර වෙනවනේ. චන්දෙට කලින් තමයි ඔක්කෝම පොර ටෝක් හැමෝගෙමනේ. තිස්ස හිවා විස්සගේ හිනා වැස්සට යමු. බැනර් බෑ, කටවුට් බෑ, පෝස්ටර් බෑ, මනාපංකය ප්‍රදර්ශනය කරන්න බෑ බෑ බෑ. මැතිවන කොමිස් මේ සභාපත්තුමයිමයි කියන්නේ. මට තේරෙන්නේ නැති නිසයි මේ අහන්නේ සර්. අපිට චන්දෙ දාන්නත් බැරිද? ඒක තමයි අහන්න තියෙන්නේ. ඔක්කොම බෑනේ. චන්දේ දාන්නවත් අඩු ගානේ පුළුවන්ද? දාසගේ කාටුනේට යමු. එළුවෙක් ඇවිල්ලා බෑ කියන එකනේ එළුවා කරන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා හෑන්ඩ් ෆෝන් දෙකක් කරේ ඉල්ලගෙන බොක්සිං රින් එකක වගේ ඉන්නේ. රැස්වීම, මනාපංක, මූණ ඔක්කොම බිම. විමල් වීරවංශ මහත්තයා වගේ කෙනෙක් ඉන්නේ. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා වගේ කෙනෙක් ඉන්නවා බෑ කියලා. අපි එමු අද ජනරාණිගේ කාටුනේට අද පත්තරේ. මේක විදේශ කොමන්ත්‍රණයක්. එමයි විමල් වීරවංශ සහෝදරයා කියන්නේ. රාණි අහනවා ඇමරිකාවද? නෑ නෑ, මැතිවරණ කොමිසම. එහෙතුම අයියා කිව්වනේ මේ ඔක්කොම බෑ 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 කියලා කිව්වම මිනිස්සු ඡන්දේ දාන්නේ එකක් නෑ. 150ට වඩා අඩුවේ. අඩු වුණාම කියයි සුළුතර ආණ්ඩුවක් මේ ඉන්නේ කියලා. ආන්නේ කොමන්ත්‍රණය කියලා තමයි මේ කියන්නේ. අපි නිමල් ජයශාන්තගේ ලංකාදීපයේ කාටුනේට යමු. මේ වැහැරුණු එළදෙනෙකුගෙන් කියන භාණ්ඩාගාරයෙන් භාණ්ඩාගාරයක් දැන් හොඳටම හිඳිලා ඡන්ද වියදම කෝටි දහස පණේ. දැන් ඉතින් මැතිවරණ වියදම කොහොමාරි ගන්නත් එපැයි ඉතින් මේ දෝනවා. දොවන්න නෑ, බින්දුවෙන් බින්දුව බින්දුවෙන් බින්දුව තමයි මේක කරන්න යන්නේ. ඉතින් බොහොම අමාරු තත්ත්වයක තමයි මේක තියෙන්නේ. අපි යමු තලන්ගේ එතුමා කාටුනේට. ප්‍රජාතන්ත්‍රවාදයේ හරි ගණන් ඡන්දෙට කෝටි 10000ක් වැවෙනවා.
අයියෝ අපිට ඕක මාස දෙකින් හොයාගන්න පුළුවන්. දිනා ගන්න එක තමයි ඕනේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට. එතුමා මේ කියන්නේ අපිට මොකද්ද කෝටි 10000 ඕක හොයාගන්න දිනන්න ඕනේ. අපි අමු තලන්ගේ අනේද කියන්නේ කාට උනේට. මේ කවිය තලන් ලියන්නේ බලමු අපි හිඳිමින් විදායක ජනපති පුටුව මත පැදුරට වැටුණු පසු පෙරලා නැවත පොත මන්ත්‍රීකමක් ගන්නට දරනවලු තැත ඒකත් පියන් තනතුරකට දෙවෙනි නැත. ඒකත් පියන් තනතුරකට දෙවෙනි නැත. උදේ විමලසිරිගේ කාටුනට එමු. හිටපු ජනාධිපතිතුමා ගැනමනේ කියවුනේ. එතුමා බලන් ඉන්නවා මේ කටේ අත තියාගෙන. මේ සිකියුරිටි ගාඩ් කෙනෙක් ඉන්නවා, මහත කෙනෙක්, ආයුධය තියාගෙන සැලුන් දොර ළඟ ඉන්නේ. දොර ලොක් කරලා යතුරු අතේ තියාගෙන බාගෙට සැලුන් දොරින් රෙංගා සිකියුරිටි මදෙස බලන් ඉන්න. සැලුන් දොර හිටපු ජනාධිපතිවරයාට වැහිලා වගේ එතන ඉන්න ආරක්ෂකයා බොහොම සැරයි. ඔහු ඇතුළට ගන්නේ නැති බව තමයි පේන්නේ. බාගෙට ඇරලා තියෙන හැබැයි යතුරු ඔහු අතේ තියෙන්නේ. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතට යමු. යහපාලනෙන් රටේ ආර්ථිකය බැබළුණා කියලා කිරියල්ල කියන්නේ බං. රටේ සමහරුන්ගේද සර් ආර්ථිකය බැබළුණා කියලා කියන්නේ. අපි යමු දර්ශ කපුගේගේ දිනමින කාටුනේට. කඳු මුදුනෙන් මේ පිටිපස්සට පෙන්නනවා ඔක්කොම හොරපාරෙන් යන්නේ තඹ ඉන්සාෆ්ලට තඹ ගියපු විදිය දැක්කනේ කාර්මික සංවර්ධන මණ්ඩලය කිව්වනේ. ඉතින් තඹ හොරපාරෙන් තල්ලු කරන අතරේ කියනවා එක්කෙනෙක් මා හරි උගතා මා හරි ජගතා. පේනවනේ කවුද කියලා? රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා, හිටපු ඇමතිවරයා. පංකජ රුවින්දගේ සරදම්බලට යමු ලංකාදීපයට. රැවටුණු වැරදි දේශපාලනය වෙනුවට නිවැරදි දේශපාලනය තෝරගත යුතුයි කියලා අනුර කුමාර කියනව බං. කඩේ යන එක අවුල් කියලා තේරෙන්නේ අවුරුදු කීයක් ගියාද සර්නේ? එක් එක් දේශපාලන පක්ෂවලට කඩේ යන එක වැරදි කියලා කියන්නේ අවුරුදු කීයක් නම් ගියාද යාට? ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් එකට යන්න. රවි කියනවා එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටට වැඩක් කළේ කියලා. ඒ නම කැත වුණේ මහා බැංකු මගඩියේ හින්දා කියලා කිව්වේ නැද්ද සර්? ඒ නම කැත වුණානේ මහා බැංකු මගඩියේ හින්දා. අපි යමු තරස්වින්ගේ බෙම්පියාට. එක්සත් ජාතික පක්ෂයේ අරමුණ නව පරපුර සමග නව ලෝකයට ගමන් කිරීම. ආව් ආව් ඩෙනි මැදලා බ්‍රේස්ලට් දාලා චුයින්ගම් හප හපා කුලියා පිටියේ ෆොක්සගන් කාර්යයක යනකොට ඉතින් කාටද ආඩම්බර නේද? රනිල් වික්‍රමසිංහ මහත්තයන්නේ ආඩම්බර චුයින්ගම් කකා බ්‍රේස්ලට් දාගෙන යනකොටනේ කුලියා පිටිය හදපු ෆොක්සගන් කාර්යකේ නැගලා. අපි යමු සමන්ජීලියනගේ කාටුනේට මව්බිම් පත්තරේට. පන්සලක් ඉස්සරහින් මේ යන්නේ. මම මේ පන්සල් ගියානේ. අගමැතිතුමා බලන් ඉන්නවා ටෙලිෆෝනයක් අතේ තියාගෙන. සජිත් මහත්තයත් ඉන්නවා. අනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා පන්සල් ගියා සමහර විට මේ යන්නේ කොහෙද දර්ශනනේ අභයාරාමයට කියනවා දන්නේ නැහැ. මම මේ පන්සල් ගියා කියනකොට අගමැතිතුමාට මම මේ ඔබතුමා යන පන්සලට ගියයි කියලා වෙන්න ඇති කියන්න හදන්නේ. මේ චමෝත්‍රීගේ මේ චමෝත්‍රී පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් ගරා වැටුණු වාර්තිකයේ ගොඩගන්න සජිත් මහත්තයා දන්නවා කියන්නේ. ඔය ඔක්කොම දන්නවා. තමන් කියන්නේ මොනවද කියලා තමයි දන්නේ නැත්තේ. හැමදේම දන්නවා, තමන්ගේ කටින් එළියට පන්න දේ මොකද්ද කියලා තමයි දන්නේ නැත්තේ නේද? හරි. ඒ කාටුනේත් සමගින් අපි අදට සමුගන්නේ. හෙටත් උදෑසනින්ම හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. ඔබට සුබ දවසක්.